ආයුබෝවන් සුබ දවසක් වල හැමෝටම. ඉතා වැදගත් පණිවිඩයක් දැනගත්ත නිසා තමයි අද මේ වීඩියෝ එක හදිස්සියෙන්ම කරලා මේ වැඩ කර ඉන්න ගමන් උනත් දාන්න කල්පනා කරේ. ඔයාලා රුමේනියාවට වර්ක් වීසා එකක් ඇප්ලයි කරලා ඉන්නවා නම් සහ තවම වීසා එක ඔයාට අතට ලැබිලා නැත්තම් වැදගත් වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා සෙල්ෆ් ඇප්ලිකන්ට් කෙනෙක් වෙන්න ඕනේ, අනිත් එක ඇවිල්ලා ඔයාලට තාම වීසා එක ඇවිල්ලා නැති වෙන්න ඕනේ. එතකොට ඔයාලට තාම වීසා එක ඇවිල්ලා නැත්නම් වීසා ඉෂු ඩේට් එක 2024 ජනවාරි 20න් පස්සේ නම් එයා සෙල්ෆ් ඇප්ලිකන්ට් කෙනෙක් නම් එයාට බියුරෝ කරන්න බෑ සෙල්ෆ් ඇප්ලිකන්ට් කෙනෙක් විදිහට. ඒ කියන්නේ ඔයාලට තනියම ගිහිල්ලා බියුරෝ එක කරගන්න බෑ. අනිවාර්යයෙන්ම ඔයා ඒජන්සි එකක් හරහා යන්න වෙනවා කියන නීතියක් ගෙනල්ලා තියෙනවා. ඉතින් මේක ඉදිරියේදී අදාළ කරන වාර්තාසරිය හැදුනට පස්සේ එයාලා පබ්ලිෂ් කරයි. ඉතින් ඔයාලා එතකොට මතක තියාගන්න, ඔයාලා සෙල්ෆ් ඇප්ලිකන්ට් කෙනෙක් නම් වීසා එක ජනවාරි 20න් පස්සේ ඉෂු වෙන අවස්ථාවක් තියෙනවා කියලා ඔයාලට දැනටමත් තේරෙනවා නම්, ඒ කියන්නේ ඔයාලට දැනට අතට වීසා එක ලැබිලා නැත්තම් ඔයාලට සෙල්ෆ් ඇප්ලිකන්ට් කෙනෙක් විදිහට බියුරෝ කරගන්න වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයාට ඒජන්සි එකක් ත්‍රූ යන්න වෙනවා මේ වැඩේ කරගන්න. ඉතින් එතකොට මේකදීව මතක තියාගන්න, වීසා ලබා ගන්න සෙල්ෆ් ඇප්ලිකන්ට් විදියට ඇප්ලයි කරන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයාට බියුරෝ කර ගැනීමේදී අනිවාර්යයෙන්ම ඒජන්සි එකක් කරහා යන්න වෙනවා. ඉතින් මේක ඇත්තටම හොඳ පැත්තකුත් තියෙනවා, මේක නරක පැත්තකුත් තියෙනවා. ඉතින් නමුත් මේ නීති වලට ගරු කරන්න වෙන නිසා ඔයාලට මේවට අනුගත වෙලා ඒ නීති පිළිපදින්න වෙයි. එතකොට ඒජන්සි යම් කිසි මුදලක් අය කරයි ගොඩක් වෙලාවට ඔයාට බියුරෝ එක කරලා දෙන්න. ඉතින් අපි බලමු ඉදිරියට මේ ගැන අප්ඩේට්ස් තව ලැබුණම මම චැනල් එකෙන් ඔයාලට අරන් එන්න. ඔයාත් සෙල්ෆ් ඇප්ලිකන්ට් කෙනෙක් නම් ඔයාත් තවදුරටත් මේ ගැන හොඳින් විස්තර හොයලා අධ්‍යයනය කරලා බලන්න. ඉතින් මම හිතනවා ඔයාලගේ රුමේනියානු සිහිනීක්මෙන්ට සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට පුළුවන් මේ පිළිබඳව වැඩිදුර විස්තර SLBA key එකට කෝල් කරලා බලාගන්න. මම මේකට අදාළ හඬපටයක් මේ සමග දාන්නම්, ඔයාලට ඒකත් අහලා බලන්න පුළුවන්. ආරංචියක් තියෙනවා සෙල්ෆ් ඇප්ලයි කරලා මේ විදේශගත වෙන අයට බියුරෝ බඳින්න බැහැයි කියලා. ඒ කතාව ඇත්තද මිස්? රුමේනියාවලට මිස්? ඔව්, 1:20 කලින් ඉෂු වෙලා තියෙනවා නම් ඒක පුළුවන්. ඔව්, 1:20 ඉඳලා බෑ. එතකොට දැන් මේ ඔෆර් ලෙටර් එක ඇවිල්ලා වර්ක් පර්මිට් ඇවිල්ලා නැති අයට ඒක ප්‍රශ්නයක් වෙනවද? වැඩි දුර විස්තර මේ ගැන මට තව අප්ඩේට්ස් හම්බුනාම මම අනිවාර්යයෙන්ම චැනල් එකේ පබ්ලිෂ් කරන්නම්. එතකන් ගිහින් එන්න ඔයාලට. ජය සතුට.